బిస్కెట్ వేదికవట దెన్ పెమిని శీఘ్రగామి రసే మంచి పొటాటో క్రాకర్ బిస్కెట్ వేదికవట దెన్ పెమిని శీఘ్రగామి రసే మంచి పొటాటో క్రాకర్ దిస్ ఇస్ అదర్ దరనా అండ్ యు ఆర్ వాచింగ్ మిడ్ డే న్యూస్. නව අධිකරණ ඇමති ලෙස අමාත්‍ය තලතා අතුකොරල දිවුරුම් දෙයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාමිනී ජයවික්‍රම පෙරේරාට පුංචි ඡන්දයට අවශ්‍ය සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. නාවික හමුදා නිලධාරීන්ට විනය කඩන්න දෙන්නේ නැහැ. නව නාවික හමුදාපති අවධාරණය කරයි. නව අධිකරණ අමාත්‍යවරයා ලෙස අමාත්‍ය තලත අතුකොරල මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. මේ අතර විජයදාස රාජපක්ෂ මහතා තනතුරින් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු බුද්ධ ශාසන අමාත්‍යතුරය සඳහා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පත් කර ඇති අතර ඔහුද අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. අධිකරණ අමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 23 වනදා සිය තනතුරු වලින් ඉවත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂීය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව පුරප්පාඩු වූ අදාළ අමාත්‍ය ධුර දෙක සඳහා අද දිනේදී නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කරනු ලැබුවා. ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය නව අධිකරණ අමාත්‍යවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. නව බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතායි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියා. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේද හොබවන අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තිරසාර සංවර්ධන හා වණජීවී අමාත්‍ය ධුරයේද හොබවනු ලබනවා. මේක මා පර්වතයක් ඉස්සර තියාගත්ත වගේ නම් ප්‍රශ්න විසඳනවා. බුද්ධ ශාසනය අරස කරනවා. සමගි අපේ ඇතුළේ ඉන්න ස්වාමීන් වහන්සේලා පූජපක් ඔක්කොම ශාසනය අරස කරන දිනු කරන්න වාද බෙද නැති තුලක ක්‍රියා කරන්න මම කැපෙල වැඩ කරනවා. දැන් මේ රාජ්‍යපතිතුමාට විශ්වාස භංගයක් ගෙනත් තියෙනවා මේ. ඒ කිසිම ගන්නේ. ඒ වගේ තින් දාලා කට්ටිය නිකන් මේ උලම්බයි. චරේව තිස් කාණ තමයි ඒ උලම්බයලා. දැන් කරදයක් නැහැ නේ. ඒ කට්ටියනේ තියෙන්නේ. කකුලුව උණු වතුරේ දාපම මොකද දඟලනවානේ. එච්චරයි කියන්නේ. විජයදාස මහතාට ඒ කියන්නේ ඊට වැඩිය දෙයක් කරන්න ඔබතුමා බලාපොරොත්තු වෙනවද? නෑ ඔබතුමා ගැන අපිට ප්‍රශ්නකුත් නෑ. ඒතුමාගේ ප්‍රකාශ කරන වැරදි ප්‍රකාශය. ඒතුමා මේ දූෂණය මේ ඇතුලේ කැබිනට් එකේ ගැන බලබලලු හිටියේ. එහෙනම් ඒතුමාට අයින් කරන්න ඉස්සෙල්ලා ඒතුමා අයින් වුණා නම් අන්න ඒතුමාගේ උතුම් වැදගත්කම පෙන්වන්න තිබුණා. අයින් කරනකන් ඉන්නේ නේතුව. මොකද අපි ගරු කරනවා ඒතුමාට. මොකද ඒතුමා අයින් වෙලා පෙන්වනවා නම් අන්න ඒකේ වැදගත්කම කාටත් මෙයා ගන්න ඕනේ. මොකද ඒතුමාට දැන් ඒක දේශනා කරන්න බෑ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද 120කින් සම්මත වුණා. කෙසේ වෙතත් ඒකපාත විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළුව මන්ත්‍රීවරුන් 44 දෙනෙක් කෙටුම් පතට ඡන්දය දීමෙන් වැළකී සිටියා. තවත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රතිප්‍රකාශ අතරතුර බලාපොරොත්තු වන්න. මෙරටට මුහුදු මාර්ගයෙන් මද්‍රව්‍ය රැගෙනීම වසරක් තුළ සම්පූර්ණයෙන් නවතා දමන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයා මහතා පවසනවා. මල්ලතුහා අස්කිරි මහානා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේ අදහස් පළ කරමින් නාවික හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයා මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ බැඳ පුදාගත්තා.
නාවික හමුදාපතිවරයා අස්ගිරි මහාවිහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදුටුවා. අනතුරුව නාවික හමුදාපතිවරයා මල්ලතු මහාවිහාරයටද පැමිණ මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඊයේ අපි රවීන්ද්‍ර විජේගුණරජ මහත්මයා පැමිණ අවස්ථාවේ සඳහන් කළා අධිවේගී තවත් යාත්‍රාවක් ලැබීමේදී තියෙන ආරක්ෂාව සඳහා අපිට බලපාන ඒ පිළිබඳව නාවික හමුදාපතිතුමා හැටියට කවදා විතරයි කියලා ලැබෙයිද? එහෙමයි අපිට තව නැවක් හම්බ වෙනවා. ඒක එන්නේ පෙබ්‍රවාරි මාසේ. ඒක ඉන්දියාවෙන් එන නැවක්. ඒ වගේම අපිට තව යාත්‍රා තුනක් විතර එනවා එන අවුරුද්දේ. එන මාසේ අපිට තව එකක් හම්බ වෙනවා ඉන්දියාවෙන්. ඒක අපේ දැන් තියෙන කෝස්ට් ගාඩ් එකට. අපි තව බලාපොරොත්තු වෙනවා තව නැව් ටිකක් ගන්න අපේ මූදේ තියෙන ආරක්ෂාව වැඩි කරන්න. අපේ නාවික හමුදාවට අරන් යන්නයි විශේෂයෙන් නාවික හමුදාව ලොකු වගකීමක් තියෙනවා සර්. මේ මත්ද්‍රව්‍ය පැමිණෙන කීයේ ජනාධිපතිතුමාගේ ඒක විශ්වවිද්‍යාලය කියන ඇත්තීම සඳහා කටයුතු කරනවා කියලා මුහුදෙන් පැමිණෙන එක නාවික හමුදාවට තමයි ඒක දැඩි ලෙස වගකීම ලැබිලා දෙන ඔබතුමා කොයි ආකාරයෙන් දිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා? අපේ ලොකු නැප් ටික අපිට අපි ගන්නේ ඒ රාජකාරිය කරන්නයි. අපි ඒක නතර කරනවා. අපිට අවුරුද්දක් දෙන්න අපිට ඒක නතර කළා තමයි. සර් පෞද්ගලික කාලයක් තුල නාවික හමුදාවේ නිරන්තර විවිධ චෝදනා එල්ල වුණා. නාවික හමුදාව තමයි මේ ඔබතුමා විනය ආරක්ෂා කර ගැනීම විනය කියන එක අපේ රාජකාරියේ එකක්. ඉතින් ඒ විනය තියාගෙන අපි ඉස්සරහට ගමන් කරනවා. එහෙම විනය කැඩලා තියෙනවා නම් ඉස්සරහට ඒක වෙන්නේ නැහැ. වුණ දේවල් අපි ඒව ගැන බලාගමු. වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට චෝදනා එල්ල වුවහොත් ඔවුන් සිය දුරවලින් ඉල්ලා අස්සීම සැමතුම ආදර්ශයක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. සපුකස්කන්ධ ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඇමතුමාලා ජනවාරි 8 වෙනිදා රජ බලයට පත් වුනේ මේ රටේ දූෂණ වංචාව නතර කරනවා කියලා. හැබැයි දැන් මේ වෙද්දි වෙලා තියෙන්නේ දූෂණය වංචාව අල්ලන්න ආපු රජේ ඉන්නම මැති ඇමතිවරුන්ගේ දූෂණ ටිකයි නේ දැන් එළියට එන්නේ. එතකොට කවුද මේ දූෂණ වංචා කරලා තියෙන්නේ? නෑ අපි පහුගිය කාලෙම අවුරුදු 2500ක් තිස්සේ කිව්වේ මේ රටේ පහුගිය කාලේ වෙච්ච දූෂණ වර්ධිකාරය හොයන්න කියලා. ඒක පුද්ගලයෝ නෙමෙයි. ඒක කරපු වර්ධිකාරයන්ට දඬුවම් දිය යුතුයි. අද මම ආණ්ඩුවක් හැටියට අපි සන්තෝෂ වෙන්න ඕනේ අපේ ආණ්ඩුවට චෝදනා ලැබෙනකොට ඒ අමාත්‍යවරු ඉල්ලාස් වුණා. ඉතින් ඒක තමයි ආදර්ශය අපි දීලා තියෙන. විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අමාත්‍යවරුත් අපි සියලු දෙනාම වැඩ කරන එක ක්‍රමවේදයකට අපේ අතින් වරදක් වෙනවනම් අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඒව අපි දැනුවත් කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ රට වෙනස් කරන්න. හැබැයි පහුගිය කාලේ වෙච්ච දේවල් ප්‍රශ්න ගොඩාක් අපිට තියෙනවා. මමත් දූෂණයට විරුද්ධ වෙලියට බහැපු කෙනෙක්. ඒව ගැන මම කනගාටුයි. අද වෙනකොට තාම ඒව ක්‍රියාත්මක වෙන්නේ නැති එක ගැන අපි ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් මේව දැනුවත් කරලා තියෙනවා. මට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන්නේ එක එක කෙනාට දඬුවම් කිරීම නෙමෙයි. මේ චූදිතයෝ කවුද කියලා පෙන්නලා තීරණ පස්සේ ගන්න. නීතිය අපි අතර ගන්න ඕනේ. නීතියට බාර දීලා එව්වා ඒ ක්‍රමවේදයක් හැටියට කරන්න ඕනේ. එමෙතුමද රාජසේනාරත්න එමෙතුමාටත් දැන් විශ්වාසභංගයක් ගෙනල්ලා මේ ආණ්ඩුව වෙනස් කරපු අයට හුඟක් ප්‍රශ්න ඇති කරනවා. රාජසේනාරත්න එමෙතුමාගේ වරදක් තියෙනවා නම් ඒ දෝෂාභියෝගයක් ගෙනල්ලා දිනන්න පුළුවන් නම් ලොකු දෙයක්. මම හිතන්නේ අපි රජයක් හැටියට එමෙතුමා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අද ඕනම තැනකට ගියොත් බේත්වල මුදල් අඩු වෙලා තියෙනවා. ඒක රටේ මහ ජනතාව දන්නවා. අද වෙනකොට පෞද්ගලික ඉස්රිතාලවලත් පරීක්ෂණ වලට මුදල් අඩු කරලා තියෙනවා. මේ සියල්ලම මේ අපේ රජයක් හැටියට අපි කරා. ඉතින් ඒකේ ගෞරවය ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් සෞඛ්‍යමැතිතුමාටත් අපි දෙන්න ඕනේ. කොළඹ නගරයේ පැල්පත් වාසීන්ට නව නිවාස ඉදිකිරීම සඳහා රජ මෙතෙක් මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටිලි චම්පිකර අනවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පසුරුවේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. පිටකුටුව එක්සත් ව්‍යාපාරික සංගමය සංවිධාන කළ ජාත්‍යන්තර ආහාරපාන ප්‍රදර්ශනයේ සමාරම්භය ඊයේ පස්වරුවේ සිදු කෙරුණේ පිටකුටුව පාවෙන වෙළඳ සංකීර්ණයේදී. ඒ පාටිලි චම්පික රණවක හා ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අපි දන්නවා පාවෙන වෙළඳ සංකීර්ණය ආරම්භ කිරීමට විශාල මුදලක් වැය කරා. හැබැයි අද මෙම වෙළඳ සංකීර්ණය අපි සියලු දෙනාම එකතු කරලා දියුණු කරනවාද නැත්නම් ඒක සුදු වලියක් බවට පත් වෙනවද කියන එක තමයි අපි තීන්දුව කළ යුතුයි. මගේ බලාපොරොත්තුව මේ පාවෙන වෙළඳ සංකීර්ණය විදේශිකයන් ආකර්ෂණය කිරීම ස්ථානයක් බවට පත් කිරීම. එය පත් කිරීමට තමුන්නාන්සේලගේ කැපවීමක් අවශ්‍යයි. මේ කටයුත්තට නායකත්වය දෙන්න මම ලෑස්ති කියන එකත් මම මේ අවස්ථාවේ වගකීමකින් ප්‍රකාශ කරනවා. මේ කොළඹ නගරය දකුණු ආසියාවේ පිරිසුදුම නගරය බවට පත් කරගන්න අපි ජූලි 5 වෙනිදා වැඩපිළිවෙලක් ආරම්භ කළා. කොළඹ හැම තැනකම කුණු කඳු ගොඩ ගැහිලා නොඑක් දෙනා නොඑක් වහසි බස් කිව්වා, චෝදනා ගෙවුවා, මේක වෙනස් කරගන්න බෑයි කිව්වා. නමුත් අපි දවස් 3ක් ඇතුළත කොළඹ නගරයේ තිබිච්ච කුණු ටොන් 3000ක් අයින් කළා. කොළඹ ඊළඟ අවුරුදු 5 දී නැත්නම් 6 දී ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයේ බවට
බවට මේ ප්‍රදේශයේ පත් වෙනවා. අපේ බලාපොරොත්තුව මැනින් වෙළඳසල් සංකීර්ණයේ පෑලිය කොට ගෙනියන. ඒ ගොඩනැගිලි දැන් ඉදිවෙමින් තියෙනවා. ඊළඟ අවුරුදු 1.5 දෙකේදී අපේ කටයුතු අපි සමාප්ත කළා. එතනට අපේ ප්‍රධාන තොග වෙළඳාම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. සිල්ලර වෙළඳාම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ ස්ථානයේ රටේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය වෙනවා. ඒ වගේම මේ කොළඹ නගරයේ තියෙන මේ පැල්පත් 50,000ක් අපි අඳුරගෙන තියෙනවා. මේ පැල්පත් 50,000න් 25,000ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා මේ 2020 වෙනකොට ඉවත් කරන්න. මේ වසර අග වෙනකොට අලුත් නිවාස දසදහසකට අධික ප්‍රමාණයක් අපේ ජනතාවට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට රජයෙන් අපිට මුදල් ලැබිලා නැහැ. ඒ රජයේ වගකීමක් උතුරට නැගෙනහිරට වතුකරයට ගමට නිවාස දෙනවා වගේම මේ අපේ කොළඹ නගරයේ ජනතාවටත් නිවාස දෙන එක රජයේ වගකීමක්. කෙලිනොච්චිය උත්‍රපුලම් ප්‍රදේශයේදී යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය රෝෂාන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් වන මෙම යුද හමුදා නිලධාරීන් දෙදෙනාට එල්ල වූ ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් මත සිදුවක් බවට සැක කෙරෙන බවයි. කිලිනොච්චියේ උතුකුළුම් ප්‍රදේශයෙන් යුද හමුදාවට බඳවාගත් ද්‍රවිඩ තෙබළුන් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ උතුකුළුම් ගමේදී ඇතිවෙච්ච ඔවුන්ගේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තුවාල ලැබලා තියෙනවා. තුවාල ලැබූ දෙන්නගේ කෙනෙක් කිලිනොච්චි රෝහලෙන් දැනට කොළඹ මහ රෝහලටත් අනිත් පුද්ගලයා මේ වන විට කිලිනොච්චි රෝහලෙත් ප්‍රතිකාර ලබනවා. මේ ආයවලුන් දෙදෙනාගෙන් එක් අයෙක් නිවාඩු මත සිටියේදී අනිත් පුද්ගලයා විවාහක පිටතවාගේ, ඒ කියන්නේ උදේ රාජකාරියට ඇවිල්ලා හවස ගෙදර යන පුද්ගලයෙක්. මේක මේ හමුදා සේවයට කිසිම ආකාරයකින් අදාළ නැහැ. ඔවුන් නිවසේ සිටියේදී ගමේ ඇතිවෙච්ච ආරවුලක් හේතුවෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය. මේ පිළිබඳව වැඩි විස්තර අපි සතුව නැහැ. මොකද ඒගොල්ලන්ගේ පවුලේ අයවුලුන් ඒක පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඒතකොට පොලිසියෙන් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. තවත් රටතොටතරතුරු මේ විරාමයෙන් අනතුරුව. ඔබේ සම ඇසරදිම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. යලිත් ප්‍රවෘත්ති. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු ව්‍යනතුරු හේතුවෙන් පුත්කලින් 3 දෙනෙකු මියගොස් තවත් පුත්කලින් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට මඩකලපුව දෙසට ගමන්ගත් මෝටර් යාත්‍රයක් වැලිකන්ද පුල්ලයාර් වංගුව අසලදී රියදුරට පාලනය කරගත නොහැකිව පෙරලියාවෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් එහි ගමන්ගත් 44 හැවිරිදි ඉන්දියානු ජාතික පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ රියදුරට නිින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ඊයේ රාත්‍රියේ බිබිල කුරුවාඹ ප්‍රදේශයේ ධවනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා. අනතුරින් මියගොස් ඇතැයිම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි එක් දරුපියෙක්. කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ හෝමාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ මුතුහෙන්වත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්. අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයන් පිරිසක් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් තිසාවැවට පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඊයේ සවස සිදු මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද 120කින් සම්මත වුණා. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළුව මන්ත්‍රීවරු 44 දෙනෙක් කෙටුම්පතට ඡන්දය දීමෙන් වැළකී සිටියා. අද පෙරවරු 10:30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමත් සමග අද දිනට නියමිතව තිබූ සියලු කරුණු අත්හිටුවා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට අදාළ කාර්ක සභා අවසා විවාදය ආරම්භ කරනු ලැබුවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තාෆා මහතා විසින් ජූනි මාස 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදේ ඊයේ දිනේ පුරා පැවැත්වුණා. ඒ අනුව පනත් කෙටුම්පතට අදාළ සංශෝධන අද දිනේ ඉදිරිපත් කළ අතර විපක්ෂය විසින් ඉටෙක් කරනු ලැබූ සංශෝධනයක් සම්බන්ධයෙන් මතුව ගැටලුවක් මත සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටීමට කථානායකවරයාට සිදු වුණා. අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ඇරමුණු පසු යළිත් සංශෝධන ඉදිරිපත් කෙරුණා. පසුව පනත් කෙටුම්පතට අදාළ තෙවනවර කියීමේ ඡන්ද විමසීම ආරම්භ වුණා. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 44 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
යනු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත් අද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ වදින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ හිටපු පළාත් පාලන නියෝජිතින් සමග අද නෙළුම් මාවතේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි ස්ථීර වශයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ සහෝදර දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා තරඟ වදිනවා. අපි ආරාධනා කරනවා එක්සත් ජාති පක්ෂයට හැර අනිත් ඕනම දේශපාලන පක්ෂයක් අපිත් එක්ක සන්ධානගත වෙලා තරඟ කරන්න කියලා. ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිත් එක්ක එකතු වෙන්න. අපිට ඉන්න එපා පෙන්නත් කවුරු හරි. එක්සත් ජාති පක්ෂයේ ඉන්න කට්ටිය බැඳෙනවා අපිට හුඟක්. දැන් සිවුදස විශේෂාංගය. පිටකොටුව පොලිස් දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරුකට අනුව පිටකොටුව බැස්ටිඩ් මාවතේ සිදු කළ වැටලීමකදී මත්පෙති 500ක් සහ රුපියල් ලක්ෂ 5ක් වටිනා විවිධ මත්ද්‍රව්‍ය කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. චීනයේ නාගරික බලධාරීන් චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය CAMG ආයතනය එක්ව චීනයේ ෂැංහයි නගරය පිළිබඳව ප්‍රචලිත කිරීමේ අරමුණින් දීපව්‍යාප්තව සංවිධාන කළ මසිත පැමිණ ෂැංහයි චිත්‍ර කතික හා රචනා තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම සිදු කෙරුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. චිත්‍ර ශිල්පි වසන්ත සරත් මහතා විසින් මුළුමනින්ම මිනිරන් පැන්සලින් පමණක්ම සිතුවම් කරන ලද සිතුවම් ඇතුළත් මගේ පැන්සල චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ප්‍රදර්ශන ශාලාවේදී අද සිට 27 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් කරනවා. සුබ දවසක්. You are watching Other Dharana 24/7.